මාවිසින් මෙසේ අසන ලදී සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේ පිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වසන සේක ග්‍රහණයට ගත්තේයවිට සූරිය දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේව සිහිකරන්නේ ඒ වේලාවෙහි මේ ගාථාව පැවසුවේය නමෝතේ බුද්ධ වීරතු සබ්බදී සම්වාද පටිපන්නෝස්මි තස්මේ සරණං භවති නමස්කාර වේවා ඔබ හට සම්බුදු වීරයන්නි ලොවේ ඇති හැම දුක් වලින් මැනවින් මිදුන මුනිඳුනි මං වනායි දැන් අනතුරට පත් වූයෙමි එසේ වූ මාහට පිහිට සලසන සේක්වා කල්ලි භාග්‍යවතුන් වහන්සේ සූරිය දිව්‍ය පුත්‍රයා තථාගත වූ රහත් මුනිඳුය හේන් රාහු අසුරය සූරිය දෙව්පුතුන් අත්හැර දමනු මැන බුදුවරු වනාහි ලොවට අනුකම්පා කරත්මය පබංකරෝ වේරෝචනෝ මණ්ඩලි උග්ගතේජෝ මාරාහු ගිලිචරං අන්තලිඛේ පජං මම රාහු වාමුච්ච සුරියන්ති යමෙක් ගණ අඳුරෙහි සලසා දෙන්නේ බබලමින් සිටින්නේ වඩකුරුව දිලිසෙන්නේ මහා බලවත් වූ තේජසින් යුතුවන්නේ හිම්බාරාහු අසුරය අහසෙහි සැරිසරන මගේ හිරු පුතු කිසිවිට කිල දමන්නට හිම්බාරාහු අසුරය අත්හැර දමව හිරු පුතු එවිට රාහු නම් වූ අසුර රජු විසින් සූරිය දෙව් පුතුන් අත්හැර දමා පියෙන් වෙවුලා ගොසින් චිත්ති නම් වූ අසුර රජු වෙත පැමිණියේය එසේ පැමිණ සංවේග වෙමින්
ලොමුඩෑගත් සිරුරෙන් යුතුව එකත්මස්ව සිටියේය එකත්මස්ව සිටියාහු රාවුනම් වූ අසුර රජුවට වේමජිත්‍රි අසුර රජු ගාථාවක් පැවසුවේය හිමද වෙවුලා යමින් මේ හැටි රාහුනු ගෛරු යන්ට හැරියේ බියෙන් තැතිගෙන මෙහි පැමිණි ඔබ ඇයි මෙසේ බිය වී සිටින්නේ බුදු සමිඳුන් විසින් සුගතසුවෙමි දිංගිරුවත් නොඇරේනම් මාගේ ඉස්මුදුන කැබලි සතකට පැලේ අනුවට ජීවත් වුනත් මම සැපක් නම් නොලබන්නෙමි